ඇත්තටම බස්නාහිර පළාතේ කෙළවරක පිහිටලා තියෙන මේ ග්‍රාමීය පාසල තාක්ෂණය මෙවලම් ගත්තොත් ඉතාම අඩු මට්ටමක තමයි පවතින්නේ. මොකද පහුගිය කොරෝනා වසංගතයත් එක්ක අපට තිබුණා තාක්ෂණයත් එක්ක ලොකු ගමනක් යන්න. ඉතින් ඒක අපට ඇත්තටම අපහසු වුණා. මොකද අපි තාක්ෂණයේ අතින් පොහසත් නැහැ. ඒ නිසා භෞතික සම්පත් වලින් ඉතාම අඩු මට්ටමක සිටින අපේ වගේ පාසලකට අද දිනේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙන සක්වල වැඩසටහන යටතේ ස්මාර්ට් බෝඩ් එකක් සහ පරිගණක යන්ත්‍ර පහක් ඒ වගේම එකට අදාළ මුද්‍රණ යන්ත්‍රයක් අප වෙත පරිත්‍යාග කරනු ලබනවා. රටේ අනාගතය තමයි දූදරුවෝ. ඒතර දූදරුවන්ගේ ඉදිරි අනාගතය සංවර්ධනය කිරීම තුළින් තමයි රටක අනාගතය තීන්දුව වෙන්නේ. එතකොට මෙන්න මේ දරපරපුරේ ඉදිරි අනාගතය පෝෂණය කිරීම සම්බන්ධයෙන් ගොඩනගාගෙන තියෙන දැක්ම, අපේ විපක්ෂ නායකතුමන් ගොඩනගාගෙන තියෙන දැක්ම ඉදිරියට ගෙනිච්චොත් අපේ දරු පරපුර ඔස්සේ දැනුම ආකල්ප වර්ධනය කරපු ඉතාම දියුණු පුරවැසියක් පිරිසක් අපට ඉදිරියේ අනාගතයේදී දායාද කරන්න හැකියාව ලැබෙයි. එතුමන්ට මේ ගත්තු පියවර ඔස්සේ අපේ පාසලට මේ ලබා දුන්නු තාක්ෂණික මෙවලම් අපේ ඒ දැක්ම ඔස්සේ යන්න මං හිතන්නේ පිටුහලක් වෙයි. ඒ වගේ පාසලකට මේ වගේ පරිත්‍යාගයක් කිරීමට එතුමන්ට දායකත්වය ලබා දීම මං හිතන්නේ ලොකු ගෞරවයක් අපට. ඒ වගේම එතුමන්ගේ මෙම සංකල්පය නැවත නැවතත් අපි වගේ පුංචි පාසල්වල දරුවන්ට ඉදිරියටත් කරන්නට එතුමන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ විපක්ෂ නායකතුමා නිරන්තරයෙන් කරන්නා වූ මේ සක්වල කියන වැඩසටහන අද දවසේ DSM නායක මැතිතුමාගේ 70 වෙනි ගුණානුස්මරණය නිමිත්තෙන් එතුමාගේ උපන්ගම බෝතලේ යාබද අසල වූ මේ කිනදෙනිය මහාවිද්‍යාලයේ දූදරුවන් වෙනුවෙන් කරන මේ මහඟු සේවාව අපි විශේෂයෙන් සේනනායක පවුලේ අය හැටියට විශේෂයෙන්ම අගය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා දකිනවා මේ රටේ තියෙන විශේෂම වටිනාතම සම්පත වන්නේ මේ දරුවෝ මේ රටේ ඉදිරි පරපුර කියන එක. මේ ඉදිරි පරපුර ආරක්ෂා කරගන්න තමයි රට රැකෙන්නේ. ඒක තමයි අපි අනාගත දැක්මක් හැටියට අපිට කියන්න පුළුවන්. විශේෂයෙන් DSN නායක මහත්මයාත් කිව්වේ එදා තුන්කල් දුටු නායකයෙක් කියලා. මම දකිනවා සජිත් ප්‍රේමදාස මහත්තයත් එන්න අපි දකිනවා ඒ වගේ වර්තමානයේ විතරක් නෙමෙයි තුන්කාලෙම දැන් දකින පෙනෙන නායකයෙක් හැටියට තමයි අපිට පෙනී යන්නේ. අපි විශ්වාස කරනවා එතුමා අපිට දෙන ඒ බලාපොරොත්තුව එතුමා කිසි දින කඩ නොකර සාර්ථකව මේ රටේ බලාපොරොත්තු මේ රටේ ජනතාවගේ තියෙන එතුමා ගැන තියෙන විශ්වාසය එතුමා තහවුරු කරමින් අපේ රටට පැහැදිලි ඒ වගේම සෞභාග්‍යමත් අනාගතයක් බිහි කරයි. හයවසර සිසුන් පන්ති කාමරයකින් 40ක් විතර අපේ මේ IT කාමරයට ආවහම මට ඇත්තටම අපහසුයි පරිගණක තුනකින් කටයුතු කරන්න. එතකොට දරුවොත් කියන්නේ සමහර අවස්ථාවලට ඒ 40 දෙන එක පරිගණකයට 10 දෙනෙක් විතර රැස් වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේදී ඒක සමහර පීරියඩ් කාලච්ඡේදය ඇතුළතදී අපිට මේ සමහර ළමයින්ට පරිගණකයක් අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියෙද්දී අපිට මේ විපක්ෂ නායකතුමා සක්වල වැඩසටහන යටතේ නවීන පරිගණක පහකුත් ප්‍රින්ටර් මුද්‍රණ යන්ත්‍රයකුත් ස්මාර්ට් බෝඩ් එකකුත් අපිට ලැබුණා. ඒකෙන් දැන් අපිට ඉස්සරහට අනාගතයට දරුවන්ගේ තොරතුරු තාක්ෂණ විෂය වගේම දැන් අපේ අනිත් ගුරුවරුත් අනිත් විෂයන් වලත් ගුරුවරු මේ ස්මාර්ට් බෝඩ් එක භාවිතා කරලා එයාලටත් පුළුවන් දරුවන්ට උගන්වන්න
ලෝකයේ දැනටමත් මේ සුහුරු පන්ති කාමර භාවිතා වුණත් අපේ රටේ තාම මේ පන්ති කාමර කීපයයි පාවිච්චි වෙන්නේ සාමාන්‍ය පවසල් වල බොහොමයක් අඩුයි. ඒ වගේ තත්ත්වයක් යටතේ මෙතුමා මේ පාසල් වල සුහුරු පන්ති කාමර ආරම්භ කිරීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මීට පෙර පරිගණක තුනකින් දුෂ්කරතා මැද්දේ ඉගෙන ගත්තා. ඉතින් මේ මහා පරිත්‍යාගයට අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට ගෞරවණීය ස්තුතිය පුද කර සිටිනවා. දින බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ කොට්ටාසේ දුෂ්කර පාසලක් හැටියට සලකන්නට පුළුවන් කීනදෙනිය මහාවිද්‍යාලයට සක්වල වැඩසටහන තුලින් රුපියල් 8,46,000ක් වටිනා තොරතුරු තාක්ෂණ සම්නිවේදන තාක්ෂණ පරිගණක උපකරණ පරිගණක පහක් මුද්‍රණ යන්ත්‍රයක් ඒ වගේම සුහුරු පුවරුවක් ස්මාර්ට් බෝඩ් එකක් දූදරුවන්ගේ අධ්‍යාපන කුසලතාවයේ නිපුණතාවයේ වර්ධනය කිරීම උදෙසා පරිත්‍යාග කරන මොහොත මේ අවස්ථාව උදාවන්නේ අප රටට නිදහස ලබා දීමට පුරෝගාමීව කටයුතු කරපු මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ 70 වෙනි ගුණානුස්මරණය උදෙසා එය සංකේතවත් කරමින් එතුමාට පින් පමුණුවමින් අප මාතෘභූමියට ඉෂ්ටසිද්ධ කරපු ඒ උත්තුංග සේවා තවදුරටත් මතක් කරමින් ඒ ඩී.එස්. සේනානායක නාමය ඒ සදා නොමැකෙන ජාතියේ පියා සදා නොමැකෙන නාමය තවදුරටත් ගෞරවයට පාත්‍ර කිරීමේ අවස්ථාවයි අද අපි මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. අද මේ පාසලට පැමිණෙනකොට ගම් නගර නියම් ගම් ගණනාවක් පසු කරගෙන බොහෝ තැන්වල අපි දුටුවා ගෑස් පෝලිං තෙල් පෝලිං සමහර තැන්වල අපි දකිනවා ඉමහත් බලාපොරොත්තු මැද්දේ අත්‍යවශ්‍ය ආහාර පාන ගන්නට අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ සතුටට යන සතුටට ගියාම භාණ්ඩ හිඟයක් තියෙනවා. භාණ්ඩ හිඟයක් විතරක් නෙවෙයි මෙච්චර ප්‍රමාණයක් සහල් මෙච්චර ප්‍රමාණයක් සීනි කියලා අර 70 77 කාලේ වගේ දැන් සලාක යුගයකට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සීනිත් සීමා කරලා සහලුත් සීමා කරලා සීනි සහල් දෙකම පාරිභෝජනයට ලබා ගන්නට නම් පොන්දේසියක් තියෙනවා. අර අවශ්‍ය නැති බඩු ටිකකුත් අනිවාර්යෙන්ම සතුටෙන් ගන්න ඕනේ. මෙන්න මිත්‍රවරුනේ රටට ගිහිල්ලා තිබෙන කල. අමාරු තත්ත්වයක්. බැරෑරුම් තත්ත්වයක්. බොහෝ දෙනෙක් අහනවා ගොඩ එන්න පුළුවන්ද කියලා.
අනිවාර්යෙන් ගොඩ එන්න ඕන. ගොඩ එන්න පුළුවන් විතරක් නෙමෙයි අපි ගොඩ ගන්න අපේ මාතෘකාව. හැබැයි මිත්‍රවරුනේ ඇන්දවීම් වලට මේ රටේ ජනතාව තවදුරටත් වහල් වෙන්නේ නැහැ. මෝස්තර කලා දේශපාලනයට රැවටෙන්නේ නැහැ. හිස් වදන් වලට තමුන්නාසලා තවදුරටත් යටත් වෙන්නේ නැහැ. මේ රටට අවශ්‍ය ප්‍රායෝගික සංවර්ධනය. ඒ ප්‍රායෝගික සංවර්ධනය අපි ඔප්පු කරලා තිබෙනවා කිසිම රාජ්‍ය බලයක් නැතුව. අද මම ආඩම්බර වෙනවා. මේ සක්වල වැඩසටහන, හුස්ම වැඩසටහන, පාසල් වලට බස් රථ ලබා දෙන වැඩසටහන. ඒව ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවල සල්ලි වලින් නෙවෙයි, රජයේ සල්ලි වලින් නෙවෙයි, බදු ගෙවන්නන් රජයට දෙන මුදලින් නෙවෙයි. මේ ඔක්කොම පරිත්‍යාගශීලින්ගේ දානපතියන්ගේ අපේ මන්ත්‍රී කණ්ඩායමේ අපේ දේශපාලන පරපුරේ සීලු දෙනාගේ ශක්තිය සහය. දැන් මිත්‍රවරුනි, කට්ට කාල රටේ ජනතාව පෝලිං වල ඉන්න. හැබැයි කනගාටුවට කාරණා මෙච්චර පෝලිං වල ජනතාව දුක් විඳිනකොට වද විඳිනකොට රටේ ආණ්ඩු විවිධ ගනුදෙනු වලින් රටේ මහජන දේපළ, මහජන සම්පත, මහජන මුදල් වංචාවට ලක් කරනවා. අද හොරකම දූෂණය වංචාව ඉහවහා ගිහින් දැන් අපේ රටේ තෙල් හිඟයට මේ ඇත්තෝ ගිවිසුමක් ගහන්න යනව දකුණු අප්‍රිකානු කොම්පැනියක් එක්ක. හැබැයි ඒ දකුණු අප්‍රිකානු කොම්පැනිය ඛනිජ තෙල් ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරයක් නේ. එතකොට මේ කොම්පැනියේ ඒ තෙල් ඩීල් එක සලකා බලන්නේ කියලා නිර්දේශ කරලා තිබෙනවා අපේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා. එතකොට මොකද්ද මේ ඩීල් එකේ තියෙන බරපතලම දේ? වෙළඳපොලේ ඩීසල් මිලට වැඩිය වැඩි මුදලකට ඩීසල් ගැනීම. එතකොට මම අර කිව්ව ගෑස් පෝලිං පෙනිපෙනි මිනිස්සු දුක් විඳිනවා, කට්ට කනවා, අවුවේ වේලෙනවා, ඩීසල් පෝලිම, පෙට්‍රල් පෝලිම, ලාම්බු තෙල් පෝලිම තියෙනවා අනිත් පැත්තේ. එහෙම පෝලිම් වල රටේ ජනතාව ලක්ෂ 220ක් රටේ ජනතාව සමස්ත ජනතාව අසහනයට, පීඩනයට පත් වී තිබෙන මොහොතක වෙළඳපොලේ මිලට වැඩිය වැඩි මුදලකට ඩීසල් ලබා ගැනීමේ දූෂිත කොන්ත්‍රාත්තු ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරනවා. මේක හරිද? මේක සාධාරණද? ඒ ඔක්කොම ඇස්සේ කැබිනට් ප්‍රකාශකවරයා කියනවා විදුලි බිල් වැඩි කරන්න හැයි කියලා. හැබැයි විදුලි බලය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධනවල වෙළඳපොලේ මිලට වැඩිය වැඩි මුදලක් ගෙවලා කොමිස් ජාවාරමක් ක්‍රියාත්මක කරනවා, පගා ජාවාරමක් ක්‍රියාත්මක කරනවා, අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් හෙට දිනේ හෝ ඊළඟ දවසේ හෝ ඉදිරියේදී ඔබතුමන්ලාගේ නිවසට එන විදුලි බිලේ වැඩිවීමක් සිදු වුණොත් හොඳම මතක තියාගන්න ඒකට එක හේතුවක් තමයි මේ දකුණු අප්‍රිකානු කොම්පැනියක් එක්ක කරන දූෂිත ජාවාර. ඒ දූෂිත කොන්ත්‍රාත්තු. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ තෙල් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකේ ප්‍රමාණයක් තියෙනවා. කොන්ත්‍රාත්තු වස්සම් කරන ප්‍රමාණයටත් වැඩිය. වෙළඳපොලේ මිලට වැඩිය වැඩියෙන් රටට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇයි මෙහෙම දූෂිත කොන්ත්‍රාත්තු හරහා තෙල් ගන්න? මතක තබා ගන්න, එකට මේ රටේ ජනතාවත් වග කියන්නට ඉවක් බවක් නැතුව කතිර ගැහුවා. ඉවක් බවක් නැතුව මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් පත් කරයක් තමුන්නාන්සලා පත් කරලා තියෙන දූෂිත ආණ්ඩුවක්, රටට කොඩි විනයක්, රට විනාශ කරන ආණ්ඩුවක්,
මහ ජනතාව දුක් විඳින්නේ හොරා කන ආණ්ඩුවක්. ජනතාවගේ මුදල් කප්පම් වශයෙන් ගන්න ආණ්ඩුව. මේකට රටේ ජනතාවත් වග කියන්නට කෙසේ වෙතත් දැන් උන දේ වුණා. 69 ලක්ෂයක් පත් කරගත්තා 2019. මහමැතිවරණේ 68 ලක්ෂයක්. ගුණ දේ වුණා. රට විනාශ මුඛය කරා යන. මේව බලන් ඉන්න බෑ. අපි මේ රට ආරක්ෂා කරන්න. අපි මේ රට ගොඩ දමන්නට ඕන. පැහැදිලිවම මේ මහජන මුදල් කොල්ල කෑමට විරුද්ධව අපි පෙළ ගැහෙන්නට ඕන. හොරකම දූෂණේ වංචාව මේ රටේ පරිහානියට ලොකුම හේතුවක්. ඒට අපි නැවතීමේ තිත තබන පිරිසිදු රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට. ඒ විතරක් නෙවෙයි. අද අපි ඔප්පු කරලා තිබෙනවා මේ රටේ නිදහසෙන් පස්සේ කිසිම විපක්ෂයක් නොකරපු වැඩසටහනක් කරලා. ඒ තමයි බලයක් නැතුව ජනතා සේව. බලයක් නැතුව සංවර්ධන. අපි තෝරාගෙන තිබෙන්නේ සීමා සහිත සම්පත් නිසා විෂයන් දෙකයි. එකක් අධ්‍යාපනය, අනිත් එක සෞඛ්‍ය. සෞඛ්‍ය තෝරගෙන තිබෙනවා ජනතාව ජීවත් කරවන්න. අධ්‍යාපනය තෝරගෙන තිබෙනවා අපේ රටේ 43 ලක්ෂයක් දරුවන් තරුණ වර්ග නූතන ලෝකය කරා ගෙනියන නව තාක්ෂණය, බයෝටෙක්නොලොජි, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කෘතිම බුද්ධිය, ජීව තාක්ෂණය, මේ අනාදී වශයෙන් ඉන්ටර්නෙට් ඔෆ් තිංස්, මේ අලුත් ක්‍රමවේද, අලුත් සුහුරු ක්‍රමවේද, ඒවායේ සාක්ෂරතාවය අපේ රටේ දරු පරපුරේ, තරුණ පරපුරේ ප්‍රවර්ධනය කර ලොව ජය ගන්න පුළුවන් පුරවැසි පරපුර බිහි කිරීමයි අපේ මේ වැඩසටහන වල ඒකායන අරමුණ. අදත් මේ සක්වල වැඩසටහන දැකලා කුහකයෝ කියන්න පුළුවන් අන්න සජිත් ප්‍රේමදාස පරිගණික සුහුරු පුවරු බෙද බෙදා යනවයි කියලා. ප්‍රින්ටර් යන්ත බෙද බෙදා යනවයි කියලා. දැන් වැඩ බැරි කුහකයෝ මට කියන්නේ බඩු බෙදන්න කියලා. නමුත් මම තමුන්හසලට කියන්න කැමතියි. මොනවද බඩු බෙදන්න බෙදන බඩු? අපි බෙදනවා කිඩ්නි ඩයලසිස් මැෂින්ස්. අපි බෙදනවා හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්ස්. අපි බෙදනවා සීපැප් බයිපැප් මැෂින්ස්. අපි බෙදනවා වෙන්ටිලේටර්ස්. අපි බෙදනවා මල්ටිපැරා මොනිටර්ස්. මොනවට? කුමක් අර්බය? ජනතාවගේ ආයු වර්ධනය කර ආයු බොහෝ වේවා, ආරෝග්‍ය පරමාලාභ, ඒ උතුම් බුදු වදන ක්‍රියාත්මක ලබා ගත හැකි උතුම්ම සැපත සෞඛ්‍ය. හොඳ සෞඛ්‍ය සම්පන්න ජනපද අධ්‍යාපන ශේෂයටයි බඩු බෙදන්න. ආණ්ඩුවෙන් බෙදිය යුතු බඩු ටික නොබෙදෙන හින්දා දැන් නිකමට හරි හිතනවාද කීනදෙනිය මහවිද්‍යාලයේ මේ දරුවෝ 500කට ආසන්න ප්‍රමාණයක් ඉන්න තැනකට, පරිගණක තුනකින් තොරතුරු තාක්ෂණය ලබා දෙන තැනකට කීනකින්වත් හිතනවාද ආණ්ඩුවෙන් ලැබෙයි කියලා? පරිගණක නෑ, ලැබිලත් නෑ, ලැබෙන්නෙත් නෑ. ඒ මොකද ආණ්ඩුවේ සල්ලි යොදවනවා දූෂිත තෙල් ගනුදෙනුවලට, ගසා කන්න, හොරා කන්න, කොමිස් ගහ ගන්න, පගාවට. මේ තත්ත්වයට අපි ආවේ අමතක කරන්න හොඳ නෑ. ජනතාවගේ ඡන්දින්මයි කියන එකක් කියන්නට ඕන. ඒ නිසා කරුණා කරලා මේ දේශපාලන ශේෂ්ත්‍රී ක්‍රියාත්මක වෙන මේ ඇඳවිල්ල, මේ රැවටිල්ල, මේ ජනතාවට කරන ඇස්පැන්දුම් දේශපාලනේ කරුණා කළා. ඒ වයින් බල පරිස්සම්. ඇස් දෙකට පෙනෙන, කනට ඇහෙන, හදවතට දැනෙන
ජනතා සේවාව කොතැනද කරන්නේ? අන්න එතනට තමුන්නාන්සලාගේ ශක්තිය ලබා දෙනවා. අපි පුරුදු වෙනවා අවංක පිරිසිදු රාජ්‍යපාලනයක් තුළින් රට ගොඩ ගන්නවා පමණක් නෙවෙයි ලොව ජය ගන්න රටක් බවට අපි නැවතත් වරක් අපේ මේ මාතෘභූමිය ප්‍රතිනිර්මාණය කරනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය ශ්‍රී.